මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. Kurullo pramani wedi kudwe. Me alati ida madhi meke. Dan kohomada meke ratata ala ganne kotare. Eta ninne. Mitra kari mokak hari gilala thiyena. Godak loku ne unata me wage aya tikak darunu. Mokada me alata pana pana dasta karanna puluwan gatiyak thiyena loku sattu wage nemei. Me meyata vithara dasta karala thiyenne. Nah kurul lek nemi gilir tuh ini bitter ya gilir tuh ini. Oh. Kurul lek mar lagi no. Oh ya. Kurul lo pramana nih ready meke. Ready. Kamu gan? Kurul gan. Betul nih dua tuh. Ayo. Kurul lo enak nih dua hari ham. Indah. Nah memang kurul lo gan nanti di mana? Hah. Udah batir gan dah dan nih. Oh meke kam. Aturan yang ben? Ah, hari. Nih, anu yang ngalamin aneh deh. Oh, bu. Hari. Nih, upacara ini udah paha tuh, nih, mewa ke kan ben? Hehehe, nih, ini. Mami karpana kita deng, ullo ini. Eh? Kau mau tegan nih, kila nih? Kau mau tegan nih, kila. Bukan dia deh. Eh, ini. Kurul lo kalau belum nut sama ya. Iya. Jadi ada apa sih yang kurul lo harus berbuat? Mereka sama dasta kerja di sini. Pak. Ikan satu ini lah, atau mie lah. Di mangi sih satu dana na aku mau ini dikira. Nah, mie lagi satu kayak turun itu tiap bayar nih. Yang kudu cara kan ada tanggal ini. Itu kita langgar tuh enak. Mau atau mau dasta kerja. Hari ini Ada kan? Kata podi mana ada yang arah? Bisa ini, bisa nisa. Kata podi mana ada? Bisa nisa. Orang macam ini kita hanya pun nak pulu. Dengan itu orang yang awal balan tu, saya ni podi peti ekhari bintara ekhari sama gila lagi. Macam bintara ini ආ සමහර ඒවා මේ කුරුල්ලොම ඒ කියන්නේ කිරිලියම එළියට දානවා නේද? පැටවෙන්නේ කියලා දානවා. හරි. එහෙම එකක් නම් කමන්නේ. ඉතින් මං අර ගොඩක් වෙලා ගියේ නෑ නේද දෙන්න. නෑ නෑ නෑ. දැන් ඔයාලා කතා කරාට පස්සේ මට මේ මං ඉක්මනටම මොකද කිලෝමීටර් 15ක් විතර දුරයි. නමුත් එහෙම ගැ නෑදනේ. මේ මං රාජංගනේ ඉන්නේ. එහෙම රාජංගනේ ආයේ 13 ඉන්නේ. දැන් මේ ඉක්මනට ආපු නිසා ඉතින් ලොකු හානියක් වෙලා නැහැ වෙනට එක සතෙකුට දස්ත කරලා මේ රෑ වෙලා මේක වෙන්නේ නැත්තේ. ඔයාලා දැක්කේ නැන්නේ. අර වහලේ සිදුරු වලින් යන්නේ. ඔව් වහලේ සිදුරු කියන පොත මෙන්න මෙතනින් යන්නත් පුළුවන්. මෙන්න මේ මේ පොඩි සිදුරු මේක මට හිතන්නේ මෙන්න මේකෙන් යන්න ඇති කියලා. ඒක ගන්න වහලා තියෙන්නේ වතුරේ මේ ටේප් එක දීවලා ඉන්නේ. මේක තමයි මේ තව දෙයක් කරන්න දැන් මෙහෙම කුරුල්ල හදනකොට මෙයාලට ප්‍රමාණවත් ඉඩ තියෙන එකට දාන්න. මේක කුරුල්ල අයින් කරන්න මේක වැඩි. ඊළඟට මේකට මේ අර පාත් වෙලා තියෙන අතු තියෙන්නේ ඒවා කපලා අයින් කරා. මොකද ඕවා දික ගොඩ වෙනවා සර්පේ. හරි. ඊළඟට මේ එහා පැත්තේ දැම්ම නම් එතරම් ප්‍රශ්නයක් නැහැ.
මෙන්න මේ වගේ විතර බලන්න මේ වගේ සිදුරු මේ සිදුරු මේ මේ සිදුරෙන් තමයි මෙයා ගිහින් යන්නේ මං හිතන්නේ මේකෙන් මේ ඔය සිදුරෙන් යන්න පුළුවන් නේද මේකෙන් යන්නේ නැත්තේ මේකෙන් දැන් මේක දෙකේ කොහොම ගොඩ වෙන්න පුළුවන් නේ සතාට මේ කැම්බරල හිමීට මේක චූටක් මෙහෙම ඔලුව දාගත්තා නම් එදිලා යනවා ඇතුළට ඒකෙන් හරියට ඔලුව දැම්ම නම් අනික් කරේ අරගෙන ගල දීසි ඔව් ඔතෙන් තමයි ගිහින් තියෙන්නේ යන්න තැනක් නැහැ මෙතන මේ මොකක් කරේ මේ ලෑලි කැල කරන් තාම මට මේ ලෑලි කැල නෙමෙයි පුතා කෝටු කැල්ලක් ගෙන දෙන්නකො ටිකක් ලොකු එක මේක ගහලා මේක ඇතුළට ඇබේ ගිහුවනම් හරි සෙනෝ ටේප් ගිහුවට මේක හිටින්නේ නෑනේ මේක හදලා දෙන්න නැත්නම් ආයෙමත් සතේ ක්‍රීම් ගන්න පුළුවන් ඕක නෙමෙයි පුතේ ඕව බෑ බෑ මේක කපලා ගන්න මේක සාමාන්‍යයෙන් මේක මේ සත්තු ඉන්නවා 40ක් විතරනේ එව් 4 6 7 10 12 14 16 18 20 21 24 25 26 30 31 34 ඕ 50කට කිට්ටු ඉන්නේ ඕ මේ කූඩුව සාමාන්‍යයෙන් 10 දෙනෙකුට විතර වගේ තමයි ඉඳ තියෙන්නේ මේ සත්තු කාට හරි දෙන්න නැත්තම් මේකට තව විශාල කරන්න ඕන කූඩුව මොකද මෙයාලට ඉඩ කඩ තියෙන්න ඕනනේ එයාලට මේක ජීවත් වෙන්න ඉඩ කඩ තියෙන්න ඕන ඉද මදි අනේ හරි දැන් මේ අතු තියෙනකොට තමයි මේ වටික මේ සත්තු ගොඩ එන්නේ ගොඩ වෙන්නේ ගොඩ වෙන්නේ මෙන්න මේ අතත් ටයිම් කරන්න වෙනවා පස්සවල් ඕ මේවනේ වල මොකද්ද තේරි තේරි දැන් මේ සත්තු කොච්චර බයයිද? ඒ කියන්නේ දැන් එයාලව ගොදුරු කරගන්න ඉන්න කෙනෙක් නේ අපේ ගෙයක් ඇතුළට කොටියෙක් ඇවිල්ලා පැන්නත් ඒ නෑ පත්නේ නේ. ඔව් ඒ වගේ හැඟීමක් තමයි මේ සත්තුන්ට දැනෙන්නේ. ඔහොම කියන්නේ එතකොට හරි දැන් මෙතනින් ආයේ යන්න බෑනේ මේ සිදුරු වැහුණා මේවා නිතරම බලන්න ඕනේ මොකද මේ නඩත්තු කරන්න ඕනේ මේවාගේ සිදුරු තියද්දි අපි නොසිතන දේ තමයි ඔය මේක නෝනේ ඔව් ඈ දැන් ඉතතම මෙතනින් තමයි අරින් ගලා තියෙන්නේ ඔව් මේ මේ දැලස්සේ යන්න බෑ දැල් දෙකක් වැඩිලානේ තියෙන්නේ වහලෙන් යන්න විදියකුත් නැහැ මොකද වහලෙ සම්පූර්ණ සීල් වෙලා තියෙන්නේ ඔව් අතරින් එන්න බෑ මොකද තාප්පු දිග ඇවිල්ලා මේ සත්තට ඉන්න ගොඩ වෙනවා නම් මේක දිග ගොඩ වෙලා ඉතින් තමයි ගේන්නේ 92ක ගොඩ වෙලා තමයි මේක තමයි යන්නේ ඔව් වෙලා තියෙනවා මොනවද හරි වැඩි මුදු බෝව මේ ගොඩයි නේද කනේ එයා තමයි මගේ පුතා සත්තු අල්ලනවා එයා එහෙමද ඔව් මේ මොකද අද ඉස්කෝලේ නිමාඩුනේ දැන් කොහොමද කාලේ මේ මාත්‍රික ගියා කොරෝනා වසංගති මේ තදින් තිබුණ කාලේ දැන් අර ඉස්කෝල පටන් ගන්නතර පස්සේ එයාලා දවස් ඉස්කෝල ගියා දැන් ආයේ මාත්‍රික තුනක් දීලා තියෙනවා ඉතින් මාත්‍රික දැන් මේ වෙලේට ආයේ ගියා ඉස්කෝල වලින් මේ තමයි ඕනේ සර්පියෝ මෙහෙම තමයි ළයාගේ මේ කුඩා කාලේ වුණත් හොඳ පෙනුමක් තියෙන සතෙක් මෙයාට මේ ඇඟේ තියෙන පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අනේ ඔව් මෙතන මේ පොටලක් දැන්නේ පොටලා වෙන්න පුළුවන්.
ඊටත් වඩා මෙයාගේ මේ මෙතන මේ ගොදුර අරගන්න තියෙන තැන ගැටයක් වගේ තියෙන සමහර වෙලාවට පොඩි කුරුළු පැටියෙක් වෙන්නේ නැති බිත්තරයක් ගිල්ලනම් මෙහෙම කොහොම වෙන්නේ නැහැ ඔව් බිත්තරයක් ගිල්ලනම් රවුමට තමයි බඩ හැදේ තියෙන්නේ කුරුළු පැටියෙක් හොඳයි අමාරු ගිල්ලලා තියෙන කුරුළු පැටියෙක් ගිල්ලලා තියෙන අර කූඩු වලින් යන ගොඩියෝ ඒකෙත් තමයි අරන් තියන්නේ ඒක තමයි මම අර හැමදාම කියන්නේ මේ අනවශ්‍ය ගහන්නේ පාලනය කරන්නේ මේ සත්තු. ඔව් හරි. දැන් ඒක මේකෙන් දැන් වර්ධන වෙලා තියෙන්නේ. උඩ දැන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔව්. ඒ සත්තු වටිනවා. ඒ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වැඩි වෙන ගහන්නේ පාලනය කරන්නේ මෙහෙම තමයි. ඒකට ඉතින් දොස් කියන්න බෑ. දැන් මොනද දැන් අපරේ පාඩ මෙයා පාඩමක් දුන්නා දැන්. ඔව්. ඒක තමයි මේකේ තියෙන සත්තුන්ගේ ප්‍රමාණය සීමා කරන්නේ. වෙන තැනකට යවන්න මේ ඉඩකඩ මදි මෙයාලට හරි එනවා මේ දැන් කතා කරලා කිව්වට ගොඩක් ස්තුතියි දැන් ගොඩක් අය මරණවානේ මේ වගේ කුරුල්ලෙක් කුරුළු කූරුවකට සතු වෙන හිටියොත් ආයි සමාවක් නැහැ ඔන්න එහෙනම් ඉතින් ලව් බර්ඩ් කූඩුව ඉඳලා අල්ලගෙන ආපු නයි පැටියාව දැන් මේ පේන වැව් රක්ෂිතේ නිදාස් කරන්නයි යන්නේ. මොකද මේ වගේ පොඩි සත්තු මට ගෙදර ගෙනියන්න බෑ. මෙයාලට ආහාර දෙන එක ගැටලුව. ඉතින් ඒ නිසා දැන් මෙයාව මේ පේන වැව් රක්ෂිත කොටසේ නිදාස් කරන ලබනවා. පැටියෙක් මම නයික් නෙමෙයි නයි පැටියෙක් ෂුවර්ද ඔව් අර මේ පොඩි කුරුල්ලෝ ඉන්නේ ලව් බර්ඩ් කූඩුවේ ආ ඒ කූඩුවකට රින්ගන ඉදී මේ ටවුන් එකේ පොඩකට එහා ගෙදරක ඊට පස්සෙන් දැන් එයා අරගෙන ඇවිල්ලා ඔය මේ වැවනේ රක්ෂිතයට දැම්මයි අම්මට එරන් ගියා කලින් නෑ ඔව් යනවා පොඩක් ඉන්නකොට එයා ලක්කලි ආ යා පාර මාරු වෙලා යයි ලඟට යන්න එපා මාමා. මෙයා ඔය මේ කුරුළු පැටියෙකුත් ගෙලලා ඉන්නේ. ආ එහෙමයි කොහෙදක් ගෙලලා ඉන්නේ. ගෙලලා ඉන්නේ. පවුන ඉතින් අහිංසක සත්තු ඒ සතා. ඔව් මරන්න. ඒක නම් මරන්න හොඳ නෑ අනිවාර්යයෙන්ම. කිසිම සත්ෙක් මරන්න හොඳ නෑ. ඔව් හොඳ. සත්ෙක්ම ජීවත් වෙනවා. ජීවත් වෙනවා. අපි ඉතින් සාමාන්‍ය වෘක්ෂයක් කියන්නේ මේ ගහක්. මේ ලොකු ගහක් වුණත් මේ කපල දාන එක හරි නෑ. මම දාවත් කරන්න හොඳ නෑ. ඒක අපිට එහෙම සාපයක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තින්නෙත් මේ වගේ ප්‍රතිපල අනිවාර්යයෙන්ම දැන් මේ බලන්න මේ ගහේ ඉන්න දලඹුව මෙතන 10 ගානක් ඉන්නවා මේ දලඹුව ඔව් ඒක ඒගොල්ලොන්ගේ ප්ලාන්ට් එකක් ඔව් ඒ කියන්නේ ජීවිතය දැන් ඒක ප්ලාන්ට් එක විනාශ කරා වගේ තමයි අපි කියන්නේ මේක සමහර පණ්ඩම් අල්ල ගින්න කියනවනේ ඔව් ගින්න කියලා දානවනේ ඔව් ගින්න කියනවා බලන්නක මොන තරම් ජීවිත ප්‍රමාණයක්ද කියලා මේ සත්තු විසයි විසයි ඒ වුණාට මේ සත්තුන්ට එහෙම හානි කරන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ අපේ සත්ෙක්ම ජීවත් වෙනවා මේ ගහකොළ මේ පරිසරයේ ලස්සන වෙන්නේ මේ සත්තු නිසා සත්තුන් අනිවාර්යයෙන් ඕ අපිට නිසාට හන දෙයක් අත්‍යවශ්‍යයි ඒ නැතුව කියනයි ඔව් තමයි ඒක විෂ තමයි ඒක ප්‍රාග්‍රහයන් අපි මට ගන්න ඕන. ඒක තමයි මේ වර්ධනය වෙන්නේ. ඔව්. දැන් විෂ සත්තු කියලා අයින් කරන්න බෑනේ. ඒ විෂ සත්තු ටික ඔක්කොම මේක කරලා මරලා දානවා අපි විතර ජීවත් වෙන්න පුළුවන්. පුළුවන් බෑ. මේ මොන කපේ ප්‍රයත්නක් නැතිව. කටා කුරා කුඹිය වුණත් ඉන්නවා. සෑහෙන්න. ඒ වළිනාශලාගේ මිනිසාගේ ප්‍රයත්නක් ඉවරයි. ඉවරයි.